ගතුනී මේ ශරීරය දෙතිස්කුණු පයක් කළ දකින්න කිව්වේ මේ ශරීරය සතර මහා ධාතුවක් කළ දකින්න කිව්වේ මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය ඔබට ලබලා දෙන්නයි පින්ගතුනි මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය මොකද්ද මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය සක්කාය දිට්ඨිය නිරෝධයෙන් ලබන්නා වූ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන සැපයයි ඔබ සක්කාය දිට්ඨිය බිඳින්න නම් මමත්වයේ දැඩිභාවය නිරෝධය කරන්න නම් ඔබ මේ රූපේ අනිත්‍ය භාවය දකින්නම ඕනේ පිංගතුනි. එනම් බුදුරජාණන් වහන්සේ ඔබට මේක දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියන්නේ සතර මහා ධාතුවක් හැටියට දකින්න කියන්නේ අර කාල කන්ණි අනිත්‍යයක් වඩවන්න නෙමේ පිංගතුනි. එහෙම අන්තවාදී අනිත්‍යයකුත් තියෙනවා. ඒකයි තින් නිගණ්ඨලට පිංගතුනි. ඒගොල්ල කන්නේ නෑ නාන්නේ නෑ ඇඳුම් හොදන්නේ නෑ කොණ්ඩෙ කපන්නේ නෑ රැවුල කපන්නේ නෑ බිරිඳගේ යුතුකම් ඉටු කරන්නේ නෑ දරුවගේ යුතුකම් ඉටු කරන්නේ නෑ ඇයි අපි අනිත්‍ය වඩනවා ඒක පිංගතුණි කාලකන්න අනිත්‍යයක් ඒ අනිත්‍ය බුදුරජාණන් වහන්සේට අයිති නෑ ඒකයිති නිගණ්ඨලට බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුපය ඔබට උගන්වන්නේ පිංගතුණි මේ ලෝකේ සුන්දරම සැපය ඔබට ලබලා දෙන්නයි ඔබ දෙතිස් කුණුපයක් හැටියට දැකලා ඔබ සතර මහා ධාතුවක් හැටියට දකිද්දි මොකද වෙන්නේ රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සිඳෙනවා රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සිඳෙද්දි ඔබ තුල රූපය කෙරෙහි සතිය සිහිය සුන්දරව පවතිනවා රූපය කෙරෙහි සතිය සිහිය සුන්දරව මතුවෙනකොට පිංගතුණී ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මතුවෙනවා අන්න සුන්දර ධම්මවිජය බොජ්ජංගේ වැඩෙනවා ධම්මවිජය බොජ්ජංගේ වැඩෙද්දි අන්න වීරිය බොජ්ජංගේ වැඩෙනවා ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න දෙයියනේ මේ අනිත්‍ය වෙන රූපයක් දකිද්දී අනිත්‍ය සංඥාව ඔස්සේ ඔබ ඉදිරියට යනවා අන්න සුන්දර වීරිය බොජ්ජංගේ වැඩෙනවා වීරිය බොජ්ජංගේ වැඩෙද්දී අන්න පිංගතුණී තමා තුල ප්‍රීතිය ඇති වෙනවා දැන් තමා ගැටෙන හිතක් ඇති කෙනෙක් නෙමේ ධර්මය දැක්ක කෙනෙක් පිංගතුණී එයා මේ රූපේ යථා ස්වභාවය දකින්න කෙනෙක් වේදනාවේ සංඥාවේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්න කෙනෙක් අන්න සුන්දර ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන වෙලාවේ එයා ධර්මයේ සැහැල්ලුව අත්විඳා වූ කෙනෙක් බවට පත් වෙනවා ධර්මයේ සැහැල්ලුව තුල ජීවත් වෙනවා ඒ ධර්මයේ සැහැල්ලුව තුල සුන්දර සමාධිමත් හිතක් එයාට ඇති වෙනවා ඒ සමාධිමත් හිතෙන් ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවට ආයෙනවා උපේක්ෂා බොජ්ජංගේ වැඩෙනවා පිංගතුනි දැන් මේ සතර එද්දිපාද ධර්මයන් තුලින් සත්බොජ්ජංග මතුකලේ ඒ නිසා නිරේතුරුවම මේ සත් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී දෙතිස් කුණුපයක් හැටියට මේක දකින්න කියන්නේ සතර මහා ධාතුවක් හැටියට මේක දකින්න කියන්නේ මේ ලෝක ධාතුවේ සුන්දරම මාර්ගඵලලාභී දෙවියෙක් කියන තැනට ඔබව ගන්නයි ඒ වගේමයි පිංගතුනි ඔබ මේ දෙතිස් කුණප භාවනාව පුහුණු කරලා සතර මහා ධාතුව වඩලා මේ රූපය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය නැති කරලා පිංගතුණී මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න දක්ෂ වුණොත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සුන්දරම මිනිසයා ඔබයි පිංගතුණී සුන්දරම මිනිසයා ලස්සනට අඳින ලස්සනට හැසිරෙන සිල්පද ආරක්ෂා කරන තෙරුවන්ට ගරු කරන සමාජයට පූර්වාදර්ශ පරමාදර්ශ දෙන සුන්දරම මිනිසයා පිංගතුණි මෙන්න මේ සතර සතිපට්ඨාණයෙන් කායානුපස්සනාවෙනුයි බිහි කරන්නේ. එනිසා නිරතුරුව දකින්න විසාකා උපාසිකාව අවුරුදු 7දී සෝවාන් ඵලයට පත් වෙලා පිංගතුණි සුන්දර සිටු ජීවිතයක් ගත කරපු සුන්දර උත්තමාවියක් අනේ පිළ සිටුතුමා උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරලා සුන්දර ව්‍යාපාරික ජීවිතයක් ගත කරපු ව්‍යාපාරිකේ පිංගතුණි එනිසා අන්තවාදීව ධර්මය ගන්න එපා වර්තමාන සමාජය මේ භාවනාවන් ගැන කියනකොට පිංගතුණි ඒ අය කියන්නේ මොකද්ද මේ සුන්දර ජීවිතය ලැබුවේ අසුබය දකින්න නෙමේ මේ සුන්දර ජීවිතය ලැබුවේ පිංගතුණි මේක දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් කරන්න නෙමේ මේ සුන්දර ජීවිතය ලැබුවේ කාලා බීලා විනෝද වෙලා නටලා මේකට සුන්දර ඇඳුම් අඳලා මේක අඩ නිර්වත් කරලා ලෝකෙට පෙන්නලා පිංගතුණි මේක ආස්වාදයේ උදෙසාමයි ජීවිතේ ලැබුවේ කියලා ඇත්ත පිංගතුණි ඒකත් එක්තරා ධර්මයක් තමයි
නමුත් මේ අය මේ මොකද්ද සමාජයට කියන්නේ අපි කාලා බීලා විනෝද වෙලා නටලා මේකට ලස්සන්ට අඳලා මේක අඩනිරුවත් කරලා ලෝකෙට පෙන්නලා ඔබලාට මේ කොහාට යන්නද අඬ ගහන්නේ පිංගතුනේ මේ අය ඔබලාට මේ අඬ ගහන්නේ ඊළඟ ජීවිතේ ප්‍රේතයක් ප්‍රේතියක් බවට පත් කරන්නයි ඔබ කැමතිනම් යන්න ලස්සනට කාලා ලස්සනට බීලා ලස්සනට ඇඳලා ලස්සනට විනෝද වෙලා ලස්සනට සතුටු කරලා ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා මේවා ලෝකෙට පෙන්නලා ඊළඟ ජීවිතේ අත්වැල් අල්ලගෙන පිංගතුනි ප්‍රේතෙක් ප්‍රේතියක් කියන තැනට යන සාදු සාදු කියලා මමත් කියනවා මේ අය ඔබට අඬ ගහන්නේ මේ කාමයන් විඳලා ඊළඟ ජීවිතේ ඔබව ඌරේ කීරියක් කරන්න ඊළඟ ජීවිතේ ඔබව වඳුරෙක් වැඳිරියක් කරන්න ඊළඟ ජීවිතේ ඔබව රිලවෙක් රිලවියක් කරන්න කැමතිනම් පිංගතුනි සාදු සාදු ඔබට යන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ මේ රූපය සක්කාය දිට්ඨිය බිඳින්න ඔබ මේ රූපය සක්කාය දිට්ඨිය නිසා මේ රූපය නිසා බලවත් අකුසල් කරගන්නවා අද මේ රටේ ජනතාව ඇඳුම් පැළඳුම් නිසා කොච්චර අකුසල් කරගන්නවද සෙරෙප්පු සබත්තු නිසා කොච්චර අකුසල් කරගන්නවද ආහාර පාන නිසා කොච්චර අකුසල් කරගන්නවද ආභරණ නිසා කොච්චර අකුසල් කරගන්නවද පිංගතුනි ඇයි මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ නැහැ ඉනිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේක කඩලා ලිහලා ගලවලා බලන්න කියන්නේ පිංගතුනි ඔබව ප්‍රේතෙක් ප්‍රේතියෙක් කරන්න ඌරේ කීරියෙක් කරන්න නෙමේ මේ ලෝක ධාතුවේ සුන්දරම මිනිසයා බවට පත් කරන්න ඔබ භික්ෂුවක් හැටියට මගේ යම් හෝ ප්‍රසන්න භාවයක් දකිනවා නම් සුන්දරත්වයක් දකිනවා නම් ඒ ප්‍රසන්න භාවයේ සැහැල්ලුව මං ඇති කරගත්තේ කායානුපස්සනාවෙන්මයි පිංගතුනි සතර සටිපට්ඨායෙන්මයි මම මේ මගේ ජීවිතයේ සැහැල්ලුව පස්සද්ධිය මං අත් කරගත්තේ ඒ නිසා මම ධර්මයේ තුලින් අත්දැකීමක් ලැබලයි ඔබට කියන්නේ පිංගතුනි ඒ නිසා ඔබ දෙතිස් කුණප භාවනාව සතර මහා ධාතුව මරණානුස්සතිය අට්ටික සංඥාව අසුභය පිළිකුල පිංගතුනි වඩන්න බිය වෙන්න එපා ඔබ මේවා වඩන්න බිය නම් ඊළඟ ජීවිතේ සතර අපාය දැස් දෙක සතර අපාය පාවඩ එලාගෙන ඉන්නවා පිංගතුනි ලෑස්ති වෙන්න යන්න මොකද ඔබේ රූපේ සක්කාය දිට්ඨිය නිසා බලවත් අකුසල් සිද්ධ කරගන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කායානුපස්සනාවෙන් දකින්න මේ රූපය කායානුපස්සනාවෙන් දකින මොහොතක් පාසා රූපය කෙරෙහි තියෙනා වූ මමත්වයේ දැඩිභාවය අඩු වෙනවා රූපය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව අඩු වෙනවා රූපය කෙරෙහි කියනා වූ ආශාව සියුම් වෙනවා සියුම් වෙද්දී එයා රූපය නිසා අකුසල් කරගන්නේ නැහැ රූපය නිසා සිල්පද බිඳගන්නේ නැහැ රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ නැහැ නමුත් එයා ලස්සන්ට අඳිනවා එයා ලස්සන්ට කොණ්ඩෙ පීරනවා එයා ලස්සන්ට මු පවුඩර් දානවා එයා ලස්සන්ට ආභරණ පළඳිනවා විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙනයි පූර්වාරාමයට ආවේ පිංගතුනි එයා මේවා පරිහරණය කළත් එයා අනිත්‍ය වන දේවල් නිසා අකුසල් කරගන්නේ නැහැ ලෝකේ සුන්දරම තැන පිංගතුනි එනම් මේ ලෝකේ සුන්දරම තැනට එන්නයි ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ මතු කරන්න කියන්නේ ඒ මතු කරගෙන රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න වේදනාව කෙරෙහි සැප වේදනා දුක් වේදනා කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න හඳුනා ගැනීම කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරලා මේ ලෝක ධාතුවේ සුන්දරම මිනිසයා වෙන්න පිංගතුනේ සුන්දරම මිනිසයා වෙන්න මේ වර්තමානයේ මේ රූපය වර්ණා කරන මේ රූපය මතු කළ පෙන්නන මේකේ ආස්වාදයේ පෙන්නන මේකේ läගගෙන බැසගෙන මගේ කරගෙන ඔය ජීවත් වෙන සෑම කෙනෙක්ම ඔය යන්න හදන්නේ සතර අපායටමයි අනේ සාදු සාදු කියලා ඒගොල්ලන්ට යන්න දෙන්න ඔබ බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉන්න එතනයි බුදු පුතෙක් බුදු දුවෙක් බවට ඔබපත් වෙන්නේ පිංගතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම නුවණින් දැකලා විදර්ශනාවෙන් මතු කරන්න කියලා ඔබ ඊළඟට බලන්න මම සම්පූර්ණයෙන්ම මම
විදර්ශනාවෙන් මතු කරලා පෙන්වන්නේ ඔබ ඒක දකින්න දක්ෂ වෙන්න ඔබ බලන්න පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාවෙන් මතු කරන්න දැන් පටිච්ච සමුප්පන්න උපත කියන්නේ මොකද්ද මරණසන්න මොහොතේම ඊළඟ චුති සිතට අදාළව ප්‍රතිසන්දි චිත්තය සකස් වෙනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මැරිච්ච වෙලාවේ ගොඩ ගැහුවා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි. ඒ කියන්නේ සංසාරේ මෙතන ඉන්න සෑම කෙනෙක්ම මැරිච්ච වෙලාවේ ගොඩ ගැහුවා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා පින්වතුනි. එහෙනම් දැස් දෙක පියාගෙන දකින්න අර ගිජ්ජකූට පර්වතයේ සිහියට නගාගෙන ඒ ගිජ්ජකූට පර්වතයේ තරම් මහා විශාල මලකඳන් ගොඩක් නුවණින් දකින්න පිංගතුනි ඒ පටිච්ච සමුප්පන්නව ඔබ මැරිච්ච වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන්මයි සංසාරේ ඒසා මලකඳන් ඔබත් මමත් ගොඩ ගහලා තියෙනවා නම් ආයිමත් පටිච්ච සමුප්පන්න උපතක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා පිංගතුනි ඒ පටිච්ච සමුප්පන්න උපත කුමක් වුණත් ආයිමත් ඔබ මේ මලකඳන් ගොඩ පුරවන එකමයි අපි සිද්ධ කරන්නේ එනිසා මේ අතාර්ථය දකින්න සංසාරේ මම පටිච්ච සමුප්පන්නව ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා එනිසා මම මේ ජීවිතෙන් පසුව නැවත මලකඳක් ඒ මලකඳන් ගොඩට එකතු කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙට එන්න එහෙම ඇවිල්ලා නිරතුරුවම නැවත මම මිනිස්සෙක් වේවා කියලා හිතුනොත් ඒ මිනිස්ස ජීවිතේ අනිත්‍යභාවය දකින්න නැවත මන් දෙවියෙක් වේවා කියලා හිතුනොත් නිරතුරුවේ දිව්‍ය ජීවිතයේ අනිත්‍යභාවය දකින්න නැවත මන් බ්‍රහ්මෙක් වේවා කියලා හිතුවොත් නිරතුරුවේ බ්‍රහ්ම ජීවිතයේ අනිත්‍යභාවය දකමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න මතු කරගෙන නිරතුරුව භවය කියන කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරගන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බමුණෙක් ජීවත් වුණා මේ බමුණට අමුතු ආසාවක් ඇති වුණා පිංගතුනි මොකද්ද ඒ ආසාව කවුරුත් වල නොදැමූ තැනක මගේ දේහය වළඳාන්න ඕනේ කියලා කවදා හරි මම මැරුණොත් මගේ මේ දේහය වළඳාන්න ඕනේ කවුරුවත් වල නොදැමූ තැනක කියලා මෙයා සේවකයොත් අරගෙන කැලේ ඈතින් ඈතට ගියා පිංගතුනි කැලේ ඈතින් ඈතට ගිහිල්ලා එක තැනක් සලකුණු කරනවා එයා දැන් විශ්වාසයි මේ තැන නම් සංසාරේ කවුරුත් වල දාලා නැහැ කියලා පිංගතුනි දැන් මෙයා වලක් හරනවා අඩි 6 වලක් හරලා මේ වල හොඳින් වහලා සේවකයින්ට ඥාතීන්ට කිව්වා කවදා හරි මං මැරුණොත් මැරුණ දාට මගේ දේහය මෙතන වලලන්න කියලා මේක බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා මොකද මේ බමුණාට සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බා බුදුරජාණන් වහන්සේ වැඩම කළා අහනවා බමුණ ඔබ මොකද්ද මේ කරන්නේ කියලා ඒ වෙලාවේ මේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම කවුරුත් වල නොදැමූ තැනක මගේ දේහය මරණින් පස්සේ වල දාන්නයි මං හදන්නේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයේ සමවදිනවා සමවැදිලා කියනවා බමුණ මේ අඩි 6 වලේ ඔබව සංසාරේ 13000 වතාවක් මිහිදන් කළා තියෙනවා කියලා පිංගතුනි පිංගතුනි මේ අඩි 6 වලේ මේ බමුණා සංසාරේ මැරිච්ච වෙලාවල් වල 13000 වතාවක් මිහිදන් කළා තියෙනවා කියලා පිංගතුනි එහෙනම් බලන්න මං දැස් දෙක පියාගෙන දකින්නවා මම මේ වාඩි වෙලා ඉන්න මේ ආසනයේ මේ මේසේ මේ කුඩා බින් කඩ තුල පිංගතුනි සංසාරේ මං දස දහස් වාරයක් මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි මම මේ වාඩි වෙලා ඉන්නේ සුසාන භූමියක් මතයි ඔබට මේක වේදිකාවක් හැටියට පෙවුණත් පිංගතුනි මේ වේදිකාව කියන්නේ සංසාරේ මාව දස දහස් වතාවක් මැරිච්ච වෙලාවේ මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි පිංගතුනි එනම් මේ සුසාන භූමියක් මත ඉඳගෙනයි මං ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ
එනං ඔබ දැස් දෙක පියාගෙන දකින්න ඔබ වාඩි වෙලා තින ඔය බින්කඩ සිහියට නගා ගන්න ඔබ ඔය වාඩි වෙලා තින බින්කඩ සංසාරේ ඔබව දස දහස් වාරයක් මැරිච්ච වෙලාවේ මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි පිංගතුනි එනං අපි මේ දෙපා තබාගෙන ජීවත් වෙන්නේ සුසාන භූමියක සුසාන භූමියක ජීවත් වෙන්න බය වෙන්න ලැජ්ජ වෙන්න නමුත් පිංගතුනි අපිට කිසිම බයක් ලැජ්ජාවක් නැහැ මොකද අපි දන්නේ නැහැ මේක අපේ දේහයන් දසදහස් ගාණක් මිහිදන් කළා වූ සුසාන භූමියක් කියලා ඔබ මගේ නිවස මගේ කාර්යාලය මගේ වත්ත මගේ ඉඩම මගේ පන්සල මගේ ආරණ්‍ය කියලා මම මේ අපි මේ මගේ කරගෙන ජීවත් වෙන්නේ පිංගතුනි අපේම මලකඳන් දසදහස් ගාණක් මිහිදන් කළා වූ සුසාන භූමියකමයි එනිසා ඔබ ලැජ්ජාව ඇති කරගන්න බිය ඇති කරගන්න මේ දෙපා තබාගෙන ඉන්නේ සුසාන භූමියක නම් තව දුරටත් සංසාරයේ මේ මනුස්ස ලෝකේ උපතක් එපාය කියන අදිෂ්ඨානෙට එන්න පිංගතුනි අන්න සුන්දර විදර්ශනාවයි වැඩෙන්නේ යා ඊළඟ පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා භව තෘෂ්ණාව සියුම් කරගන්නවා ආත්ම භාව හතකට අදාළව තෘෂ්ණාව සියුම් කරගන්න මාර්ගයට ආයෙනවා පිංගතුනි ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් විදර්ශනාවෙන් දකිනවා එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ අම්මා තාත්තාලාව මං කරේ තියාගෙන උපස්ථානය කළා තියෙනවා එහි විපාක හැටියට මං සක්‍රියා වෙලා ඉපදිලා තියෙනවා ඒ සක්‍ර ජීවිතයත් අනිත්‍ය වුණා එනිසා යා නිරේතුරුවම අම්මා තාත්තාට ශක්තිමත් උපස්ථානය කරනවා කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් අම්මලාට කළ යුතු ශ්‍රේෂ්ඨ උපස්ථානයන් හතරක් පිළිබඳව පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු ජීවිත කාලෙම ඔබ ඔබේ අම්මා තාත්තාව කරේ තියාගෙන සැලකුවත් ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා වෙන්නේ නැහැ කියලා ඔබ ජීවිතේම කරේ තියාගෙන සලකනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළේ නැහැ කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාව සද්ධාව තුල පිහිටන්න අම්මා තාත්තාව සීලය තුල පිහිටන්න අම්මා තාත්තාව දානය තුල පිහිටන්න අම්මා තාත්තාව ප්‍රඥාව තුල පිහිටන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා පිංගතුනි පිංගතුල්ලා දක්ෂ වෙන්න ඔබේ අම්මලා තාත්තලාට සල්ලි දීලා සතුටු කරලා හරියන්නේ නැහැ ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දීලා සතුටු කරලා හරියන්නේ නැහැ දරු මුණුබුරු ලබලා වෘතල් කරන්න දීලා කියලා සතුටු කළා කියලා යුතුයකම් ඉටු කළා වෙන්නේ නැහැ අම්මා තාත්තාට ශේෂ්ඨ යුතුයකම් ඉටු කරන කෙනා සද්ධාව තුල අම්ම ශක්තිමත් කරන්න සීලය තුල අම්ම ශක්තිමත් කරන්න දානේ තුල අම්ම ශක්තිමත් කරන්න තාත්තා ශක්තිමත් කරන්න ප්‍රඥාව තුල ශක්තිමත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා පිංගතුනි නිරේතුරු ඔබේ අම්මා තාත්තාව දානේ තුල සීලය තුල සද්ධාව තුල ශක්තිමත් කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා ප්‍රඥාව කියන අර්ථය තුල ශක්තිමත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා ඔබේ වයෝ වෘද්ධ අම්මා ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා ඔබේ රෝගී අම්මා තාත්තා ළඟට ගිහිල්ලා ඒ අම්මා තාත්තාගේ මේ ඇසට ඇඟිල්ල තියලා කියන්න අම්මේ මේ ඇස අනිත්‍යයි අම්මේ කියලා අම්මේ මේ ඇස අනිත්‍ය නම් මේ අනිත්‍ය වූ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා කියන්න අම්මේ මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි අම්මේ මේවා අනිත්‍ය නම් මේ අනිත්‍ය වූ රූපය නිසා ඇතිවෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා කියන්න අම්මේ මේක දෙතිස් කුණුපයක් මේක සතර මහා ධාතුවක් අම්මේ මේක මරණානුස්සතියක් කියලා ඔබ අම්මාට ප්‍රඥාවේ පාඩම කියලා දෙන්න දක්ෂණං ඔබ අම්මාගෙන් බිව් තාත්තාගෙන් බිව් මව් කිරියොල වන්දිය ගෙව්වා වූ දරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා නිරේතුරුව දරුවන් අම්මා තාත්තාට මේ ප්‍රඥාවේ මාර්ගය කියලා දෙන්න ඒ වගේම දෙමාපියන් හිතන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී
මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවන් නුදෙසා මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා කියලා පිංගතුණි පිංගතුණි දරුවන් නුදෙසා මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා පිංගතුණි එහෙනම් ඔබ දැස් දෙක පියාගන්න මහ සාගරයට හිත යොමු කරන්න මහා සාගරයේ ජල කඳ එකම කඳුළු සාගරයක් කළා දකින්න ඒ කඳුළු සාගරය වෙන දෙයක් නෙමේ ඔබත් මමත් සංසාරේ අම්මා තාත්තලා වෙලා දරුවන් උදෙසා හෙළු කඳුළු කියලා දකින්න පිංගතුනි එහෙනම් මේ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සංසාරේ දරුවන් උදෙසා ඒසා කඳුළු සාගරයක් හෙල්ලලා තියෙනවා පිංගතුනි එනිසා නිරේතුරුවම මේ සංසාර ගැඹුර සංසාර දුක සංසාර දිග දකින්න දරුවන් නිසා සංසාරේ විඳලා තියෙන දුක්ඛන්දරාව දකින්න දකෙමින් නිරේතුරුව පිංගතුනි සංසාරයේ කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවන් සියුම් කරගන්න මටත් අම්මා කෙනෙක් මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා ලේ ටික කිරි කළා පෙව්වා නොවිදිනා දුකක් විඳලා ලොකු මහත් කළා මේසා දුක් විඳලා අපිව ලොකු කළත් ඒ අම්මට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ පිංගතුනේ බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකය කොච්චර අසාධාරණද කියලා අරසා දුක් විඳලත් ඒ අම්මට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින දුන්නේ නෑ පිංගතුනේ ඒසා මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අසාධාරණයක් කළත් ඒ අම්මා මොකද කළේ පිංගතුනි ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද අනාගතේ අම්මලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න පිංගතුනි අර මහා කඳුළු සාගරයට තව කඳුළු එකතු කරන්න බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අම්මට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයක් පෝෂණය කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. අනාගතේ අම්මලා වෙලා තවත් දරුවෝ බිහි කරන්න අම්මලා තාත්තලාගේ මෝහේ කතාව උකයි පිංගතුනි. ඒ නිසා පින්වත් දරුවන් මොනම හේතුවක් නිසාවත් අම්මා තාත්තාට කියන්න එපා. අම්මේ තාත්තේ ඔබ ಜಾති ಜಾතිත් මගේ අම්මා තාත්තා වේවා කියලා ඔබේ අම්මා තාත්තට කියන්න එපා ඔබ මතු බුදු වේවා කියලා භවය කෙරෙහි තෘෂ්ණාවක් නම් දෙන්න එපා පිංගතුනි මේ දීර්ඝ භව ගමනේ දරුවන් නුදෙසා ඔය හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මහා සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනෝ එහෙනම් මේ අතාර්ථය මතු කරගන්න මේ අතාර්ථය මතු කරගෙන නිරේතුරුවම දරුවා කියන සංස්කාරයේ අනිත්‍යභාවය දකින්න ඔබේ දරුවා සිහිපත් කරලා දැස් දෙක පියාගෙන දකින්න මන් සංසාර භව ගමනේ ලබන්නා වූ ලැබුවා වූ අවසාන දරුවයි මේ ලැබුවේ කියලා ඔබේ අම්මා තාත්තාව සිහිපත් කරගෙන දැස් දෙක පියාගෙන දකින්න මේ භව ගමනේ මන් ලබන්නා වූ අවසාන අම්මයි තාත්තයි මේ ලැබුවේ කියලා එහෙම හිතලා අම්මා තාත්තාට විදර්ශනාමය වශයෙන් උපස්ථාන කරන්න දරුවාට විදර්ශනාමය මතුවෙන ඇටියෙන් උපස්ථානය කරන්න ඒ උපස්ථානය කරලා ඔබ මේ රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම් කළොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් වුණොත් නැවත ඔබට අම්මලා තාත්තලා ලැබෙන්නේ නැහැ පිංගතුනි ඔබ නිසා කවදාක්වත් නැවත අම්මලා තාත්තලා කඳුළු හෙලන්නේ නැහැ පිංගතුනි සංසාරේ මම අම්මලා තාත්තලාට මහා සාගරේ ජලයට වඩා කඳුළු දීලා තිනවා පිංගතුනි සංසාරේ ඒ නිසා මං යම් දවසක තීරණය කළා මං මේ භව ගමනේ ලබන අවසාන අම්මයි මේ ලබන්නේ කියලා ඒ අවසාන අම්මයි ලබන්න කියන තැන පිංගතුනි අම්මා කියන අර්ථය කෙරෙහි අපි තෘෂ්ණාව සියුම් කරගන්නවා ඒ නිසා නිරේතුරුවම සම්මා දිට්ඨි අර්ථයන් විදර්ශනාවෙන් දකිද්දී මේවා සතර සටිපට්ඨානයන් මතු කරගනිද්දී පින්වතුනි සුන්දර අර්ථයන් භව නිරෝධයේ උදෙසා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ උදෙසා ඔබ මතු කරගන්නවා ඊළඟට සීලය ඔබ විදර්ශනාවෙන් දකින්න
සීලය ඔබ විදර්ශනාවෙන් දකින්නේ කොහොමද? ඔබ සිල්පද පහ සමාදන් වෙන්න, සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරන්න, දෑස් දෙක පියාගන්න, පියාගෙන සීලය තුලින් කාය සතර සරිපට්ඨානෙ මතු කරන්න. කොහොමද ඔබ සීලය තුලින් සතර සරිපට්ඨානෙ මතු කරන්නේ? දෑස් දෙක පියාගෙන දකින්න, සිල්පද ආරක්ෂා වුණේ රූපය ඇසුරු කරගෙනයි. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකින්න. ඊට පස්සේ දෑස් දෙක පියාගෙන දකින්න, සිල්පද ආරක්ෂාවෙද්දී තමා තුළ ඇති වුණේ සැප වේදනාවක්. ඒ සැප වේදනාවන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සීලය තුළින් වේදනානුපස්සනාව දකිනවා. සීලය සමාදන් වුණේ ආරක්ෂා වුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සීලය තුළින් චිත්තානුපස්සනාව ගත්තා. සීලය සකස් වුණ වෙලාවේ, රැකුණ වෙලාවේ තමන් තුළ වැඩුණේ සප්ත බොජ්ජංගයන්. ඒ සප්ත බොජ්ජංගයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර ධම්මානුපස්සනාව ගත්ත පිංගතුනි. දැන් ඔබ හිතන්න, ඔබ අතින් සිල්පද බිඳිලා තියෙනවා කියලා ඔබ මොකද කරන්නේ? දුක් වෙනවා, ගැටෙනවා පිංගතුනි. නමුත් මින් පස්සේ දුක් විඳින්න එපා, ගැටෙන්න එපා. නැවත සිල්පද බිඳ ගන්න යන්නත් එපා. බිඳුණු සිල්පද සිහිපත් වෙනවා නම් බිඳුණු සිල්පද තුලින් සතර සතිපට්ඨානෙ මතු කරන්න. බිඳුණු සිල්පද තුලින් සතර සතිපට්ඨානෙ මතු කරන්නේ කොහොමද? දෑස් දෙක පියාගෙන දකින්න, සිල්පද බිඳුනේ රූපය ඇසුරු කරගෙන. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකින්න. අන්න කායානුපස්සනාව මතු කළා. සිල්පද බිඳුන වෙලාවේ තමන් තුළ ඇති වුණේ දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර වේදනානුපස්සනාව ගත්තා. සිල්පද බිඳුන වෙලාවේ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර චිත්තානුපස්සනාව මතු කළා. සිල්පද බිඳුන වෙලාවේ තමා තුළ වැඩුණේ පංච නීවරණයන්. පංච නීවරණ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර ධම්මානුපස්සනාව පිංගතුනි. රැකෙන සිල්පදයක් බිඳෙන සිල්පදයක් තුළින් සතර සතිපට්ඨානව ගන්නවා. ඊළඟට යා මෛත්‍රිය වඩනවා. දස දිසාවටම මෛත්‍රිය පතුරනවා. දෑස් දෙක පියාගෙන මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානෙ මතු කරනවා. කොහොමද මෛත්‍රිය තුළින් එයා සතර සතිපට්ඨානෙ මතු කරන්නේ? එයා දෑස් දෙක පියාගෙන දකිනවා මෛත්‍රිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනයි. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකිනවා. ඊළඟට එයා දකිනවා මෛත්‍රිය වැඩුණ වෙලාවේ මා තුළ තිබුණේ උපේක්ෂා සහගත විඳීමක්. ඒ උපේක්ෂා සහගත විඳීම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න වේදනානුපස්සනාව මතු කළා. මෛත්‍රී සිතුවිලි වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න චිත්තානුපස්සනාව මතු කළා. මෛත්‍රී වැඩුණ වෙලාවේ මා තුළ වැඩුණේ සප්ත බොජ්ජංග ධර්මයන්. ඒ සප්ත බොජ්ජංග ධර්මයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර ධම්මානුපස්සනාව පිංගතුනේ. අන්න විදර්ශනාවෙන් මතු කරන ලෝකෝත්තර මාර්ගය. එයා දක්ෂයි සීලයක් සමාදන් වුණත්, සීලය තුළින් සතර සතිපට්ඨානය ගන්න. එයා දක්ෂයි සිල්පදයක් බිඳුනොත්, බිඳුණු සිල්පදය තුළින් සතර සතිපට්ඨානය ගන්න. එයා දක්ෂයි මෛත්‍රියක් වැඩුණොත්, වැඩුණු මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානය ගන්න. අරගෙන සුන්දර සම්මා සමාධිය විදර්ශනාවෙන් දකින්න පිංගතුනි. එයා සම්මා සමාධිය විදර්ශනාවෙන් දකින්නේ කොහොමද? එයා දෑස් දෙක පියාගෙන ධානාගත හිතක් ඇති කරගන්නවා. ඒක පළවෙනි ධානය වෙන්න පුළුවන්, දෙවෙනි ධානය වෙන්න පුළුවන්. එයා ධානාගත හිතක් ඇති කරගෙන ඒ ධානාගත හිතෙන් පල්ලෙහාට එනවා පිංගතුනි. පල්ලෙහාට ඇවිල්ලා දෑස් දෙක පියාගෙන ඒ ධානාගත හිත තුලින් සතර සතිපට්ඨානෙ මතු කරනවා. සමාධිය ආර්ය සමාධියක් බවට පත් කරනවා. කොහොමද කරන්නේ? යා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් වුණේ, මේ ධානයන් සකස් වුණේ රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකිනවා. දෙතිස් කුණුපයක් කළා දකිනවා. සතර මහා ධාතුවක් කළා දකිනවා. ඊළඟට යා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් වුණ වෙලාවේ තමා තුළ වැඩුණේ උපේක්ෂා සාගත විඳීමක්. ඒ උපේක්ෂා සාගත විඳීම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර වේදනානුපස්සනාව මතු කරනවා.
ඊට පස්සේ දෑස් දෙක පියාගෙන දකින්නවා මේ ධානාගත හිත සකස් වෙච්ච වෙලාවේ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිට්ට ද අනිත්‍යද අනිත්‍යයි සුන්දර චිත්තානුපස්සනාව දකින්නවා මේ ධානාගත හිත සකස් වුණ වෙලාවේ වැඩුණා වූ සප්තබොජ්ජංගයන් නිට්ට ද අනිත්‍යද අනිත්‍යයි අන්න සුන්දර ධම්මානුපස්සනාව ගත්තා පිංගතුණී අන්න පිංගතුණී සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය බවට පත් කරනවා විදර්ශනාත්මක සම්මා සමාධිය බවට පත් කරනවා එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ඇති කරගත්තත් ඒ ධ්‍යානවලත් අනිත්‍යභාවය දකිනවා එව සතර සතිපට්ඨාණයෙන් දකිනවා දැකලා පිංගතුණී සුන්දර සම්මා සමාධි සුලින් පිංගතුණී සම්මා ඥානයන් සකස් කරගෙන සම්මා විමුක්තිය සාක්ෂාත් කර ගන්නවායි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මම දැන් ඔබට මාර්ගයක් කිව්වා. මොකද මාර්ගය? විචිත්‍රාකාරයෙන් පිංකම් සිද්ධ කරගන්න ලෝභකම් වලින් තොරව ඊළඟට සිල්පද ආරක්ෂා කරගෙන පිංකම් කරන්න පිංකම් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් මුල් මරණ හතරෙන් එකක් ඇති කරගන්නවා කියන ඉලක්කෙට එන්න මාන්නය ඇති කරගන්න එපා අධිමාන්නය ඇති කරගන්න එපා නිහතමානී භාවයට පත් වෙන්න එහෙමපත් වෙලා දුක කියන කාරණය තමා තුලින්ම දකින්න දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින්ම දකින්න දුක නැති කරන්න ඕනේ තමාම කියලා දකින්න නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ තමා කියලා දකින්න තමා තුලින් මේ ධර්මය මතු කරගන්න ලෝකෙ වටේ දුවන්න එපා ලෝකෙ වටේ හොයන්න එපා අනුන් වටේ යන්න එපා බුදුරජාණන් වහන්සේ මුල් කරගත්තා වූ ගමනක් යන්න කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගන්න සම්මා දිට්ඨියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න සම්මා සමාධියෙන් පංච නීවරණ තුනී වූ හිතක් ඇති කරගන්න ඒ පංච නීවරණ තුනී වූ හිතෙන් පිංගතුණී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්ම සතර සතිපට්ඨානයන් මතු කරගෙන සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව පැය භාගයක් ඉන්නවා නැගිටින් තියනවා නැගිටින්න එපා සාදුකාරයක් දෙන්න. මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා
මනුෂ්‍යයෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වේපත් වෙත්වා දේවියෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වේපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වේපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වේපත් වෙත්වා මම කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වේපත් වෙත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විජ්ජාචරණ නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදු නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වෙන සේක සම්මා සම්බුද්ධ නම් වෙන සේක සම්මා සම්බුද්ධ නම් වෙන සේක
Dukke ñānaṁ buddha ñānaṁ Dukke samudaye ñānaṁ buddha ñānaṁ Dukke nirodhe ñānaṁ buddha ñānaṁ Dukke nirodhe gāmini patipadāya ñānaṁ buddha ñānaṁ Atte patisambide ñānaṁ buddha ñānaṁ Dhamme patisambide ñānaṁ buddha ñānaṁ Nirutti patisambide ñānaṁ buddha ñānaṁ Patibāna patisambide ñānaṁ buddha ñānaṁ Indriya paro pariyatte ñānaṁ buddha ñānaṁ Sattānaṁ āsayānuse ñānaṁ buddha ñānaṁ Yamaka pātihāriye ñānaṁ buddha ñānaṁ Maha karuna samapattiya ñānaṁ buddha ñānaṁ Sabbaṁ yute ñānaṁ buddha ñānaṁ Anāvaraṇa ñānaṁ buddha ñānanti Swāmīni Bhāgyavatun vahanse Obe vahanse Samma sambuddha namvena seke Samma sambuddha namvena seke Samma sambuddha namvena seke Maat samaga kiyanna maat samaga avidya paccaya sankara sankare paccaya vinyanam vinyana paccaya name rupam name rupe paccaya salayatenam Salāyatena paccaya passo, passe paccaya vedana, vedana paccaya tanha, tanha paccaya upadhanam, upadhana paccaya bhavo, Bhave paccaya jati, jati paccaya jara maranam, soka parideva dukkha domenassa payasa sambhavanti. Eva me tassa kevalassa dukkha Kandasya samudayo ti Avidya yateva asesa viraga nirodha Sankara nirodho Sankara nirodho Vinyana nirodho Vinyana nirodha Name rupe nirodho Name rupe nirodha Salayatene nirodha Salayatene nirodha Passe nirodho Passe nirodha Vedana nirodho Vedana nirodha Tanha nirodho
තණ්හා නිරෝධා උපාදාන උපාදාන නිරෝධා භවේ නිරෝධෝ භවේ නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුජ්ජන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝති අනේක ජාති සංසාරං සන්දාරිස්සං අනි ගහකාරකං ගවේ සන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ටෝසි පුනගේ අංනකාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකුටං විසංචිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති පිංගතුල්ලා මං කියන දේ නුවණින් දකින්න කියන්න එපා නුවණින් දකින්න ඇස්ස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස්ස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත්
විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධ සුවඳ අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධ සුවඳ අනිත්‍යයි. නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනසත් සිතුවිලිත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. කය අනිත්‍යයි.
පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි මාත් සමග කියන්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත් නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍ය මනස අනිත්‍යයි සිතුවිලි අනිත් කය අනිත්‍යයි පාස අනිත්‍යයි පිංගතුනි බුදුරජාණන් වහන්සේ මේ ඇස අනිත්‍යයි කනනාසය දිව ශරීරය මනස අනිත්‍යයි මේවාට පස්සේ වෙන බාහිර රූපයන් අනිත්‍යයි කියලා දේශනා කරන්න පිංගතුනි නිරේතුරුවම මේ රූපයන් නිසා අපි සිල්පද බිඳ ගන්නවා අපි නිරේතුරුව අකුසල් මූලයන් වඩනවා ඒ වඩන්නේ ඇයි මේ අනිත්‍ය වූ ඇසක් නිසා අනිත්‍ය වූ බාහිර රූපයක් නිසා මේ අනිත්‍ය වූ කනක් නිසා අනිත්‍ය වූ බාහිර ශබ්දයක් නිසා එනිසා බුදුරජාණන් වහන්සේ මේවායේ අනිත්‍ය දකින්න කියන්නේ මේ මූණ හොදන් නැතුව නාන් නැතුව පිරිසිදු වෙන්නේ නැතුව එහෙම ඉන්න නෙමේ මේවා අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ මේවා නිසා සිල්පද බිඳ ගන්න නැතුව ඉන්නයි පිංගතුනේ මේවා නිසා අකුසල් වඩන්නේ නැතුව ඉන්නයි ඒ නිසා මේ ධර්මය අන්තවාදීව නොවි මධ්‍යස්තව තේරුම් ගන්න හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ දැන් සාදුකාරයක් දෙන්න පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ උතුම් තෙරුවන් සන්න පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් අනිත්‍ය භාවනාවන් මොහොතක් මෙනෙහි කරලා ජීවිතයේ තුලින් අප්‍රමාණ වූ සැනසෙල්ලක් අත් කරගත්ත ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ඒ වැඩම කොට වදාළ ගෞරවනීය සාමින් වහන්සේටත් ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම බොරැල්ල ආයුර්වේද මහරෝහලේ ඒ පින්වත් අධ්‍යක්ෂකතුමිය ඒ කුමාරී නෝන මහත්මියටත් ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ සියලුම පින්වතුන් පින්වතුන්යාලා පින්වතුන්ලාටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නා වූ සියලුම පින්වතුන්ලාටත් ඒ වගේම නේවාසිකව පසු වෙන පින්වත් රෝගී මහත්ම මහත්මීන්ටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වුණා වූ උපකාරක ධර්මයන් සකස් කොට දුන්නා වූ සියලුම පින්වතුන්ලාටත් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණියා වූ සියලුම පින්වතුන්ලාටත්
ඒ පටිගත කිරීම කටයුතු සිද්ධ කරන්නේ සිරස පන්සිල් මළුව පිංගතුල්ලා ඇතුළු සියලුම පිංගතුල්ලාටත් මට ගමන් පහසුකම් සකස් කොට දුන්නේ ධර්මපාරමී සංවිධානයටත් මේ පිං නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිසත් මේ පිං උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුවේ දේ සෑම කෙනෙක්මත් ඒ වගේම මේ ආයුර්වේද රෝහලේ සේවයේ නියුතුව සිට අතීතයේ මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් මේ අතීත සේවක මහත්ම මාත්මින් වේ නම් මේ සියලුම දෙනාමත් ඒ වගේම ජාතියේ නිදහස උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයන් සිද්ධ කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ පින්වත් මහත්ම මහත්මීන් පින් බලාපොරොත්තු වේ නම් ඒ සියලුම දෙනාටත් මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතී නං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතී වුන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් දුටුගැමුණු දෙවියන් විහාර මහදේවිය ඇතුළු අප්‍රමාණෝ දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාව චාචම්මේහි කියලා එත්තාව චාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාව චාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාව චාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග කියන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං සක්කෝ උජුච සූචුච සුවචෝ තස්ස මුදු අනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ල සංකේන්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නච කුජ්ජන් සමාචරේ කිංචි ඒන වින්නෝ පරේ උප සුකිනෝ වාකේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුකි යේකේති පාන භූතත්මී තතාවා තාවෙරාවා අනව දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා යේච දූරේ වසන්ති භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුකි නැපරෝ පරං නිකුබ්බේත ඥාති මන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිඟ ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනු ඒවම්පි සබ්බ භූතේසු මානසම් අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි
Uddhaṃ adota tiliyanta asaṃ bādhaṃ avēraṃ asapattaṃ cittaṃ charaṃ nisiṃ sayāno āyāva tassa migada middo etaṃ satiṃ adisteya brahma metaṃ viharaṃ ida Dittincha anupadamma sila vadasse nena sampanno kamesu vineya nahi jatu gabbe seyyang punyareyi ti etena satchavat sottite hotu sabbeda etena satchavacchena sabbe rogo vinassatu etena satcha Hotu te jaya mangalam tannam kero mahaviro medam kero mahayaso saranam kero loke kero jutindero kondanyo janapamokko mangalo purisa sabo sumeno sumeno Revato rati vaddeno sobito guna sampanno anome dassi januttemo padumo loka paggio Naredo ara sarati padumuttero satta saro sumedo agge Sujato sabbe lokaggo piya dassi narasabo atta dassi Dhamme dassi tamonudo siddhatto asamo loke tisso varad Pusso varad sambuddho vipassi ca anupemo sikhi sabbehito Visse busuke dayako kakusando sattva oko nagemeno ranan Kasse posiri sampanno gotemo sakya Tesan sacchena silena kanti mitta balena ca tvepitaṃ anurak gena sukena chati etena sacchavacchena sottite hotu sabbeda etena sacca sabbe rogo vinassatu etena satchavacchena hotu te jaya mangalam sabbitiyo vivad sabbe rogo vinassatu mate pavatvantarayo sukhi digayuko bhavatu sabbe mangalam rakkantu sabbe Sabbe buddhanu bhavene sada sotti bhavantu te bhavetu sabbe Rakkantu sabbe devata sabbe dhammanu bhavene sada sotti bhavantu te bhavetu sabbe Devata sabbe sanghanu bhavene sada sotti bhavantu te akasatta ca bhummat Naga maiddhika punyantam anumoditva chiran rakkantu sasanam akasatta ca Deva naga maiddhika punyantam anumoditva chiran rakkantu desanam akasatta ca Devanaga maiddhika punyantam anumoditva chiran rakkantu tvam sadati pingatun apramana saturata patwenna me mohote teruwan aramunu karagena karagatta u me pingan tulin tamanu saturu vela miyagiya nyathinu saturu bhavayata pat karala deviyenu saturu bhavayata pat karala apramana sanasillak labuway kiyala satutu wen athare මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම Hetu eva imina punya kammena ma me bala samagamo satan samagamo hotu
යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි, පිංගතුල්ලාට මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්ස අභිවාදන සීලිස්ස කියන් ස්වාමීන් වහන්ස අභිවාදන සීලිස්ස නිච්චං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලි මහා සෑ සමුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. සාදු 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 සාදු. ගෞරවනීය ස්වාමි පාදයන්න් වහන්සේට අප සියලුම දෙනා එකවර වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනාගතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිත සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ කමාමි කමිත තබ්බං ဒුතියම්පි කමාමි බන්තේ සූපත්තේවා තතියම්පි කමාමි බන්තේ දීර්ඝායසසේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේ නෑ මයාලද්දං පස්සේ තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරාණං සවගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමි පාදයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඊතාමික් මම් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක දුක්ඛිත සංසාරයෙන් අත් මිදීමේ ශක්තිය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. සාදු සාදු සාදු.
sasare dukana sante bhavaye duk kiyana kusal gamane asiri matu asiri pahadana sada duk gini nasana nivane randurtu arina numbaya apadudu uduputun kelesundam binina eta himayaka nisala aranaka bandam vadana බන පද නිවයි අප හද දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් දුරටු අරිනා අරිය ඥාන සමිදේවදිමි කමල නිබාදේ